අඳුන් වර්ණ දහස් ගාණක් තියෙනවා. නමුත් විශේෂ අඳුන් වර්ග තියෙනවා. එකක් තමයි විෂ්ණු අඳුන, පාතාල අඳුන, නේත්‍රා අඳුන කියන්නේ විශේෂ දේවල්. මේකෙන් බලගතුම දේ තමයි විෂ්ණු අඳුන කියන්නේ. දහමින් අපේ හිත කය වචනය හරි ආකාර පිළිවෙලට ගිහින් අපි දහමින් අපේ සිත කය හරියට පිළිවෙලට පිරීලා තියෙනවා නම් අපිට යම් කිසිම බලවේගයක් අපිට එන්නේ. අනිවාර්යයෙන්ම මට ඒක බල සම්මානකම පිළිහිටලා දීලා මගේ තාත්තා වැඩලා මට ඒ දේ හරි ආකාර සත්‍ය කරලා දුන්න නිසා මට අනිවාර්යෙන් ටීවී එක පේනවා වගේ මගේ දරුවන්ගේ කටයුතු ටික පේනවා හරි ආකාර කොහොමද වෙන්නේ කියලා. වාසන ගැටලු ඇති කරගන්න එපා. මොකද ඔබතුමිට ලැබුණ සම්මානය? ඔව් මම කීර්තිසි දිරියකාන්දගෙන ලොකු සම්මාන ටිකක් ගත්තා මේ පෙබරවාරි 7 වෙනිදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී. ඉතින් ලොකු බලගතු රටට වෙන දේවල් අනාගතයේ වෙන දේවල් එහෙම කියන්න අඳුනක් නැහැ. එහෙමනම් ඉෂිවරව ඉන්න ඕන. අඳුනකින් බෑ පිල්ලියවන්. අඳුනකින් බෑ වශීගුරුකයි. පාතාල අඳුනක් කියන්නේ පොළොව යට තියෙන ඕනම රජුන් සන්තක, බුදුන් සන්තක, දෙවියන් සන්තක දෙයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ පේනවා. නමුත් ඒක ගන්න නම් වදුල කියලා තියෙනවා. ආයුෂ බොහෝ වේවා. මේ අවට පරිසරයේ දකින්නකොටම ඔබට යම්කිසි විදිහකට ඉඟියක් දැනෙනවා ඇති. අපි මේ කොහෙද ඉන්නේ කියලා. අපි ඇවිල්ලා ඉන්නේ අනුරාධපුර පුරවරයට. අපි මේ මොහොතේ ඉන්නේ මීගලාවේ. අදත් අපිත් එක්ක ඉන්නවා මීගලාවේ සුජාතා මෑණියෝ. මේ වෙනකොට අපි විද්‍යාකාර විදිහට යంత్ర මන්ත්‍ර තంత్ర එහෙම නැත්තම් මේ গুপ্ত විද්‍යාව කියන විෂයේ තියෙනා වූ සමහර කරුණු කාරණා ගැන කතා කරමින් එනවා. අපිට නොපෙනෙන මානේ මේ සිදුවෙන්නා වූ සමහර දේවල් කොහොමද අපි ලියාගන්නේ කියන තැනක මේ සමාජයේ අතරමං වෙලා තියෙන නිසාවම ඊට පිළිතුරු හොයාගෙන තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. බොහොම ගෞරවයෙන් පිළිගන්න ඔබතුමියව. ආයුබෝවන්. ආයුබෝවන්. සුජාත මෑණියනි, මේ අපි නිරන්තරයෙන් මේ කතා බහ කරගෙන යන මේ කාලවකවානුව ඉතා මහා පීඩා සහිත විවිධ ව්‍යසන නිර්මාණය වෙමින් පවතින අපිට හැමදාම ඇහෙන්නේ හැම තැනකම මේ එකම මාතෘකාව තමයි ඇහෙන්නේ. මේ එන්න තියෙන දේවල්ද කරදරද මේ දේවල් ගැන කතා කරනකොට මේක නිවැරදිව අපි කොහොමද ලියාගන්නේ කියන තැනකට අපි ඇවිල්ලා ඉන්නවා. ඔබතුමිය ගාව තියෙනවානේ මේ මහා බලගතු අඳුනක්. මෙන්න මේ අඳුනෙන්වත් බැරිද මේ කියන කරුණු කාරණා ඇත්තද කියලා බලලා මේ රටට වෙන්න තියෙන දේවල් ටික ඒ තුලින් එහෙම දකින්න පුළුවන් කමක් තියෙනවද? මේ කොහොමද ඒකට අපි ප්‍රවේශයක් ගන්නෙ? ඔව් පුතේ, මෙහෙම දෙයක් තියෙනවා. අපි දැන් මේ গুপ্ত විද්‍යාව පැත්ත ගත්තොත් මේවා ඉස්සර කරගෙන ආවි බ්‍රාහ්මණවරු. මේ গুপ্ত විද්‍යාව කියන එක ඉස්සර කරේ බ්‍රාහ්මණවරු. ඒ හරහා තමයි ඉස්සර මිනිසුන්ට තිබුණා ලෙඩක් දුකක් හැදෙනකොට කැලේ තියෙන ඖෂධයක් ගෙනලා තමයි එළිදේ හොඳ කරගත්තේ. හොඳ කරගන්නම බැරි තැනක මේ බ්‍රාහ්මණවරුන්ට තිබ්බා බලි තොයි ඒ වගේ කරගන්න. ඒවා කරෙත් සත්වයෝ හරහා, මිනිස්සු හරහා, ශාක කොටස් හරහා ඒවා කරන ක්‍රම තිබ්බා පිදේනියක් හදාගෙන. ඒ විදිහට තමයි මෙයාලා ඒ දේවල් කරගෙන, මේ බ්‍රාහ්මණවරු තමයි මේ දේවල් කරගෙන ගියේ. හැබැයි ඒ හරහා ගත්ත গুপ্ত විද්‍යාවේ කොටසක් තමයි මේ පරම්පරාගතව එනවා කියලා කියන්නේ. ඒ හරහා එන දෙයක් තමයි අපි මේ කියන්නේ අඳුන කියලා. ඒ අඳුනේ විශේෂ අඳුන් වර්ග තියෙනවා. අඳුන් වර්ණ දහස් ගාණක් තියෙනවා. නමුත් විශේෂ අඳුන් වර්ග තියෙනවා. එකක් තමයි විෂ්ණු අඳුන, පාතාල අඳුන, නේත්‍රා අඳුන කියන්නේ විශේෂ දේවල්. මේකෙන් බලගතුම දේ තමයි විෂ්ණු අඳුන කියන්නේ. අඳුන කමිසක ඉතින් ලොකු බලගතු රටට වෙන දේවල්, අනාගතයේ වෙන දේවල් එහෙම කියන්න අඳුනක් නැහැ. එහෙමනම් ඉෂිවරව ඉන්න ඕන. ඒක තමයි අන්ත කතා. ඒ කියන්නේ මේ අඳුනකින් මේ දේවල් බලාගන්න බෑ කියලා පැහැදිලි. ඉතින් මිනිස්සු කියනවා අනාගතේ වෙන්නේ මොකද්ද? ඉදිරියට වෙන්න තියෙන දේ අඳුනෙන් බලාගන්න පුළුවන්ද? එහෙම රැවටෙන්න එපා. මේ ප්‍රශ්නේ මං අහන්න හේතු වෙන්නේම සමාජයේ මහා මුලාවක ඉන්නවා සමහර තැන්වලදී මේ විෂයන් පිළිබඳව කරුණු කාරණා ගවේෂණය කරද්දී සමහරලාට මේ නොමග යවන පිසිද ඕනෑතරම් ඉන්නවා මේ දේවල් තුල. සමහර වෙලාවට මේ යහපතට භාවිතා කරන්නට තියෙන මේ විෂයන් අයහපතට භාවිතා කරන පිරිස් දෝනෑ තරම් ඉන්නවා. එවැනි තැනකට මේ සමාජයේ නිර්වාණය වීම පවතිනවා. අයහපත් කෙනෙක් ගාවට මේ අඳුනක් වගේ දෙයක් පත් වෙන ඉරණම මොන වගේ වේවිද? මෙහෙමයි පුතේ, අඳුනක් අපි දැන් බලනවා කියලා අපිට දැන් ඒකේ බලවේගයක් නැත්තම් බල සම්බන්ධ පිහිටලා අපිට ඒ දෙනකෙනා දීලා නැත්තම් ඒ අඳුනෙන් ආයුතු ප්‍රයෝජන ගන්න ලෑස්ති වෙන්න එපා. ඒක ලොකු පාප කර්මයක්. අපිට අඳුනක් භාවිතා කරලා යම් කිසි කෙනෙකුගේ දෙයක් බලලා අදලා කියන්න පුළුවන් නම් තමුන්ගේ භූමිය කොටසක් ගන්න යන්න පුළුවන්. ගහක් කොළක් නැහැ අර ගෙයතුරක් ගෙදරක වුණොත් පොල් කොළයක් නැහැ අර ගිහිල්ලා බලන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ හැබැයි එහෙම වෙන්න ඕනේ ඒ අවශ්‍ය කෙනා ළඟ ඉන්න ඕනේ. ළඟ නැතුව අඳුනක් බලන්න බෑ.
අදාළ කෙනා ළඟ ඉන්න ඕනේ. හැබැයි ඒ කෙනාට අවශ්‍ය කාර්ය දැන් පිට රටක ඉන්න දරුවන්ට නම් එන්න බැරි කෙනෙක් නේ. ඒ කෙනාට ලොකු උත්සාහයක් දරලා ඒ කෙනාගේ සෑහෙන කරුණු ටිකක් කියන්න පුළුවන්. ඒක සහමුලින් කරුණු කියන්න බෑ. ඒ කියන්නේ පිට රට දෙයක් වුණත් යම් තාක් දුරකට දකින්න පුළුවන්. දකින්න පුළුවන්. පේන විදිහට කියන්න පුළුවන්. හැබැයි සමහර අය ඉන්නවා පුතේ ඒ කට්ටියගේ දේවල් ඒ කිව්වත් අපිට පේන්නේ නැති අවස්ථා තියෙනවා. එහෙම බලවේග තියෙන දැන් අපි හිතමු යම් කිසි කෙනෙකුට මලගේ ඥාතියෙක් ඇඟට වැඳිලා ඉන්නවා නම් ඒ කෙනා ගාවට මේ විශ්වාසනමක් තියන්න බෑ අපහු. එනවා. ඒ කියන්නේ හනුමන්ත දෙවියෝ ඒ තරම් ඒකට කැපවීම වැඩ කරන්නේ නැහැ. ආපහු එනවා. මේ අඳුනක් දිස්ති කරගන්න උන හනුමන්ත දෙවියෝ හරහා. හනුමන්ත දෙවියෝ තමයි මේ හැම තැනකටම යන්නේ. දැන් බලන බලන කෙනාගේ තියෙන්නේ අඳුනක් පාවිච්චි කරනවා. හැබැයි ඒ අඳුන හර අඳුනක් කියපුවාම අර ඉස්සර කාලේ මිනිස්සු මිනිස්සුන්ගේ ලොකු බලාපොරොත්තුවක් තිබ්බනේ මේ අඳුන හරහා යම් දෙයක් කරගන්න පුළුවන් කියලා. අඳුන හරහා පිල්ලි යවන්න පුළුවන්, අඳුන හරහා වශීගුරුකම් කරන්න පුළුවන්, අඳුන හරහා පොළොව යට තිනේව ගන්න පුළුවන්. එහෙම කියනවනේ මම පහුගිය තැනකදීත් මගේ දරුවන්ට මම පැහැදිලි කරලා කිව්වේ අඳුනක් හරහා කරන්න පුළුවන් වැඩ කොටස් ටිකක් තියෙනවා, බැරි කොටසුත් තියෙනවා. හැබැයි කරන්න බැරි දේවල් මිනිස්සුන්ට පුළුවන් කියලා එතන මානසික වටණේක අපි හරිනේ. පුළුවන් දේ විතරක් මම මිනිසෙකුට අඳුනලා දිය යුතුයි. දැන් විශ්ව අඳුනක් කියන්නේ ගෙදරක යම් කිසි දෝෂයක් තියෙනවා, මිනිස්සු දෝෂයක් තියෙනවා නම්, ලෙඩක් දුකක් තියෙනවා නම්, ගෙදරක බහිරව දෝෂයක් තියෙනවා, අන්න ඒක හරහා ගිහලා අපිට දෙයක් කරලා දෙන්න පුළුවන්. හැබැයි පාතාල අඳුනක් කියන්නේ පොළොව යට තියෙන ඕනම රජුන් සන්තක, බුදුන් සන්තක, දෙවියන් සන්තක දෙයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ පේනවා. නමුත් ඒක ගන්න නම් වදුල කියලා තියෙන්න ඕනේ. මම ගිය පෙර කතා කරලා තියෙනවා. ඒකෙන් හින්දා ওই නේත්‍ර අඳුන කියන්නේ ඒත් ඖෂධ වරක්. දැන් මේ දවස්වල මම ඖෂධ හදාගෙන අඳුනක් අරන් යනවා. ඒ කියන්නේ හදාගන්න යනවා. ඒ වුණාට මට ඖෂධ එකතු කරගන්න තරම් ශක්තියක් නැහැ. මං ඒ ඖෂධ අඳුනන්නේ. ඒකින් තමයි මං වෙන මාර්ගයකින් දැන් ඒක හදාගෙන යන්න උත්සාහ දරනවා. හැබැයි අඳුනකින් බෑ පිල්ලි යවන්න. අඳුනකින් බෑ වශීගුරුකයි යවන්න. මම මේක පහුවෙන කාලෙකදී මම පැහැදිලි කරලා දෙන්නම්. වශීයක් කියන්නේ මොකද්ද? ඒවා කරගන්න පිළිවෙල කොහොමද? ඒ වගේ තියෙන හොඳ නරක කොහොමද කියලා මම පැහැදිලි කිරීමක් පසු කරන්න. දැනට මේ අඳුන කියන අඳුන භාවිතා කරලා අපිට කරගන්න කොටස් තියෙනවා. හැබැයි අපිට මේ ලොකු විවසනයක් වෙන්නේ කොහොමද? මේ රට විනාශ වෙනවද? එහෙම කරන්න බෑ. ඒක බොරු කතාවක්. බොරු කතාවක්. මේ දේවල් අපි ප්‍රශ්න කරන්නෙම යම් තැනක මේ මේවා කරලියට ඇවිල්ලා තියෙන මාතෘකා හින්දා. ඔබතුමිය කිව්වනේ මේ භූමි සම්පත් තුනක් දකින්නට පුළුවන් කියලා මේ අඳුනේ. බොහෝ දෙනෙක් මේ දේවල් දැකලා මේ දේවල් වලට වැරදි විදිහට මේ දේවල් භාවිතා කරලා එහෙම නැත්නම් මේ මේවට ආශාවල් ඇති කරගෙන මහා අනතුරේ වැටිච්ච අවස්ථා උනාතරම් තියෙනවා. ඒකේ බරපතලකම අපි තේරුම් ගන්න ඕන නේද මේ? එහෙම තැනක තියෙනවා. මේ හැම දෙයක්ම කියන්නේ සමාජයේ යහපත උදෙසා. එහෙම තැනකට මේ දේවල් පත් කරන්නට මේ වගේ තියෙන අනතුර තේරුම් ගන්න කියන තැනක ඉඳන් අපි කතා කරන්නේ. මේ අඳුන බලන එකත් ඕනම කෙනෙකුට කරන්නට පුළුවන්. දැන් ඔබතුමිය ගාව ඔබතුමිය සතුව තියෙන අඳුන යම් බල ගැනීමකින් අපිටත් යම් විදිහකට දැర్శණේ වෙනවද? ඒ ගැන ඔබතුමියගේ අදහස මොකක්ද? මම පුතේ දැන් ඉතින් කට්ටිය කියනවා වතුර විදුණිය අඳුන කියනවා, කපුරු අඳුන කියනවා. නමුත් මම නම් ඒක විශ්වාස කරන්නේ නැහැ. අඳුනක් හැමෝටම බලන්න බෑ පුතේ. ඒකේ බල සම්පන්නකම තියෙනවා. ඒ බොරු අඳුන් කියලා. ඒ බොරු අඳුන. මම කියා මම විශ්වාස කරන්නේ. මම මේ කාටවත් ජීවත් වෙන එකට පහරක් ගහන එකක් නෙවෙයි. මම එහෙම කැමති කෙනෙක් නෙවෙයි. නමුත් මිනිස්සු මුලා කරනවට මම කැමති කෙනෙකුත් නෙවෙයි. අඳුනක් බලනවා නම් ඒක බලන්න පුළුවන් වෙන්නේ යම්කිසි බල සම්පන්නකමක් ඇතුව. දැන් මගේ පියා මට දීලා තියෙන මේක සත්‍ය කරලානේ. එහෙනම් මේ අඳුන බලන ක්‍රමයට මේ විදිහට මේ බල සම්පන්නකම පිහිටවගෙන මේක කරන්න සත්‍යයි කියලා මට දුන්නා හින්දා තමයි මට වැඩ කරන්න යන්න පුළුවන්. එහෙම නැතුව මේ මම ටිකක් දීසිය කල්පා ටිකක් ගාගෙන මේක තියන මං අඳුනක් කියලා වෙලා මට පේනවා කියලා කිව්වට එහෙම හරියන්නේ නැහැ. එහෙම හනුමන්ත දෙවිය වඩින්නේ නැහැ ඒකට. වඩින්නේ හනුමන්ත දෙවියෝ වඩින ක්‍රම තියෙනවා. ඒ ක්‍රමයට හනුමන්ත දෙවියෝ වඩින විදිහට ඒ අඳුන දිස්ති කරගෙන පේ කරගෙන තමයි අපි කරන්නේ. හරිනම් මස් මාංශ වලින් වැළකෙන්න ඕනේ. අඳුන තියෙන ස්ථානට මේ කවුරුත් කිලි වෙලා එන්න හොඳ නැහැ. ඒකට අඳුන වැහෙනවා. ඉතින් දවස් දෙකක් ගිහින් තමයි නැවත ඒක හදාගන්න වෙන්නේ. ඉතින් බොහොම අමාරුයි කියන්නේ තවත් අපි සාමාන්‍ය දුරකට ඇවිල්ලා තියෙන මේ තියෙන සියලුම දේ සම්පන්නකම අපිට ගන්න බෑ. ඒක බොරු කතාවක්. මේ විශේෂ ඒ තරම් පුළුල් කියන්නේ. ඒ තරම් පුළුල්. අපිට තව ඉගෙන ගන්න තියෙන අපි කොටසින් දශමයක්වත් සම්පූර්ණ කරගන්න මට තාම බැරි වෙලා තියෙනවා. ඒක ගැන මම කනගාටු වෙනවා. මොකද ඒ තරම් මේක ගොඩක් බරපතල. ඔය හිතන තරම් අඳුනක් බලන්න, ඔය හිතන තරම් ගුප්ත විද්‍යා පැත්තෙන් වැඩ කරන්න බෑ. ඒව බොරු වැඩ. ඒ හින්දා මිනිස්සු රවටන්න එපා. ගොඩක් තියෙන දේවල් තමයි ඕනම කෙනෙකුට මම මේ කියන්නේ අඳුන බලලා තමන්ගේ ප්‍රශ්න විසඳගන්න එක නෙමෙයි. දහම් පැත්තේ යන්න. භාවනාවේ යෙදෙන්න. තමන්ගේ ප්‍රශ්න निराකරණය කරගන්න. ප්‍රශ්නයක් කෙනෙකුට කවුරුවත් නැති තැනකට ගිහිල්ලා තමන්ගේ මනස හරියාකාර ඒකාකාර විදිහට හදාගෙන චුට්ටක් භාවනාව යෙදෙන්න. අඳුන බලන්න ඕන. ඒක නිකම්ම හිතට එනවා.
නිර්මල බුදුදහම මේ පොළවේ මතුවේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක තමයි අපි හැම දෙයක්ම කරන්නේ මේ විෂයන් වල වටිනාකම් තියෙනවා ඒ දේවල් අපි නිවැරදිව තේරුම් ගමු මේ සම්මුති සමාජය ඇතුලේ එහෙම නැත්නම් අපි යම් විදියකට මේ පැවැත්ම උදෙසා කරන්නා වූ කටයුතු ටික ඇතුලේ යම් කෙනෙකුට ප්‍රශ්නයක් ගැටලුවක් මතුවුනොත් ඒ ගැටලුව ලියා ගන්නට මේ විෂයන්ගේ තියෙන වටිනාකම් ඒ විදිහටම තියෙනවා හැබැයි ඒව සියල්ල తాවකාලිකයි හරිම විසඳුම තියෙන්නේ දහම තුල කියලා එතුමිය ඉතා පැහැදිලිව කියනවා මේක නිවැරදිව තේරුම් ගන්න. ඒක තේරුම් ගත්ත දවසක ඔබට වැටහෙවි මේ 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 අපි මොනවාගේද මේ මායාවේ පැටලිලා ඉඳගෙන මේ අඳුරේ අතපත ගානවා නේද කියන එක අපිට යම් තැනක වැටහෙයි. මේ සමාජයේ මෙහෙම තැනකට යන්න ඔබතුමී ඉතා පැහැදිලිව කියන මේ දේවල් ටික මේ මිනිස්සු මේක අපි කොයිතරම් දේවල් කතා කරත් මිනිස්සු මුලාවටම තමයි යදගෙන යන්නේ. මෙතනදී මේ මේ අපි දකිමු අපේ තරුණ පරම්පරාව නිවැරදිව මේව අවබෝධ කරගන්නේ නැති තැනක තියෙනවා. ඉතා කනගාටුදායක දේවල් ඔබතුමී හිතන විදියට මේ වර්තමාන සමාජයේ තවදුරටත් මේ මේ වගේ මේ මිත්‍යාවෙන් ගැලවෙන්න දහම දකින්න කියන පණිවිඩයට අපිට කොහොමද මොනවද කරුණු එකතු කරන්නද පුළුවන් තමන්ගේ සිත කය වචනේ කොයි දෙක සංවර කරගන්න සිත කය වචනේ සංවර කරගෙන තමයි යන පිළිවෙල බුද්ධියට ගන්න හරි ආකාර යන පාර මොකද්ද කියලා තේරුම් ගන්න බැරිම තැනක් උනොත් දුක් විද්‍යාව භාවිතා කරන්න නැත්තම් චුට්ටක් වෙනකොට අපිට පොඩි ලෙඩක් හැදෙනවා හොද වෙන්නේ. හැබැයි ඉතින් අපි යනවා ගුප්ත විද්‍යාපත්තේ මොකක් හරි කරා කියලා. එහෙම අමනුෂ්‍ය බලවේගයක් එකට එනවද? කවුරු හරි දෙයක් කරපු දෙයක්ද? කන්දර කයට දුන්න දෙයක්ද? හොඳට හොයලා බලන්න. හැබැයි එහෙම දේවලුත් නැත්තේ තියෙනවා. නමුත් ඒමත් වෙන බෑනේ. පමා දැන් මගේ දරුවා හිතා ගන්න මගේ දරුවට සුව වෙන්නේ නැති ලෙඩක් තියෙනවා. අඳුන ඇවිල්ලා බලනවා. බලනකොට ඇත්තටම තියෙන්න පුළුවන් අමනුෂ්‍ය බලවේගයක්. ඉතින් ඒක එහෙම අමනුෂ්‍ය බලවේගයක් අපිට එන්නත් අපේ එන්නත් අපේ පාප කර්මයක් තියෙන්න ඕන. පාප කර්මයක් නැත්නම් අපි ඒක ගැදින්නේ. හැබැයි අපි ඒක ගැටිගෙන ගැටිගෙන ගිහිල්ලා අවසානේ වැටෙන තැනින් තමයි අපි දහම අපි ආපහු හැරිලා බලන්නේ. ඊට වඩා හොඳයි නේද? ඒක ඇඟට එනකොටම අපි දහම පැත්තේ යනවා. අපි ඒක මනස බුද්ධි හරියට පැහැදිලි කරලා සිත කය වචන අපිට ওই ටික කරගන්න පුළුවන් නේද? ඇයි අපි මේ ගැඹුරට හිතන්නේ? එතන විසඳුම් තියෙනවා. එතන විසඳුමක් තියෙනවා. කවුරු හරි කෙනෙක් යම් විදියකට භාවනාව වඩලා හෝ මේ අධ්‍යාත්මික ශක්තියින් එක ගනුදෙනු කරන අධ්‍යාත්මීය දියුණු කර කෙනෙක් ළඟට මේ මියගිය ආත්මයකට අපි ඔවුන්ට අගෞරව කරනවා නෙමේ යක්ෂයා පේතයා භූතයා කියමින් මේ සමාජයේ කතා කරා වුණාට මේ අපේම මුතුන් මිත්තෝ වෙන්නට පුළුවනි අපේ ආච්චි සීයා වෙන්නත් පුළුවනි මේ සමාජයේ එහෙම තැනකටපත් වෙලා තියෙන ගරු කිරීම කියන කද සමාජය අපිට දකින්න ලැබෙන්නේ නැහැ එහෙම පිරිසකට අපිට කිට්ටු වෙන්න පුළුවන් ද අපි යම් විදියකට දහම තුල වැඩිලා ඉන්නවා නම් යම් කිසි විදියකට අපේ ඕරායක ශක්තිමත් නම් මේ බලවේග අපිට අභියෝග කරනවද අභියෝගයක් වෙන්නේ නැහැ පුතේ අපි දහමෙන් අපේ හිතකය වචනය හරි ආකාර පිළිවෙලට ගිහින් අපි දහමෙන් අපේ සිතකය හරියට පිළිවෙලට පිරීලා තියෙනවා නම් අපිට යම් කිසිම බලවේගයක් අපිට ඉන්නේ වෙන විදියට ඒක තමයි අත්ත කතාව මේ දහමේ තියෙන්නේ හොඳට භාවනා කරන්න පාන්දර තුනට නැගිටලා අපේ සිත කියන්නේ මොකද්ද කය කියන්නේ මොකද්ද වචනේ කියන්නේ මොකද්ද අපේ ශරීරය කොතනින්ද කෙලවර වෙන්නේ අපි මොකද්ද පටන් අරන් තියෙන්නේ මෙන්න මේ භාවනාව තුළින් උනා කෙනෙකු වන්තුවා ඒක තමයි ලොකුම අඳුන මේ අඳුන නිවැරදිව තේරුම් ගත්තා නම් ඔබගේ මනස අවදි කරගන්න තැනකට ඔබ ආවා නම් ඔබට පුළුවන් නම් ඔබව දකින්නට මේ අඳුන අවශ්‍ය වෙන්නේ නැහැ ඔබට පුළුවන් මේ සීල ප්‍රශ්න වලට විසඳුම් හොයා ගන්නට මේ මේ අඳුන ගැන කතා කරපු හිඳ අපි මේ දහම මේ ඉතා වටින තැනකට මේ මාතෘකාව මේ අපි හරවගෙන යන්නේ හැබැයි තව කෙනෙක් ප්‍රශ්න කළා තිබුණා මෑණියනි මේ යම් විදියකට මේක පේනගෙන මේ මේ පේන විදිය ගැන අපිට පොඩ්ඩක් කියන්නට කියලා ඇත්තටම මේ දේ බැලුවට පස්සේ ඉතා පැහැදිලිව මේ රූප රාමු දකින්න පුළුවන් නේද ඔබතුමියට ඒක මෙහෙමයි පුතේ ඇත්තටම දැන් ඔබ මගේ දරුවන්ගේ ගෙදර ගැන බලන්න මට අවශ්‍යතාවය වෙන්නේ බුලත් 21යි කාසියයි හැබැයි ඔබතුමා උමයි දරුවෝ දැනගන්න ඕනේ ඒකට යංගිසි පන්රක් තියන්න හිත සතුට වෙන විදිහට මේක මට නෙමෙයිනේ මේ දෙවිදේවතාවුන් වහන්සේලා සතුට වෙන්න ඕනේ මගේ හැනේ හත් කට්ටුවක් ඉන්නවා මගේ දරුවෝ දන්නවා ඇති මේ හත් කට්ටු උදේට නාවල සූද කරලා පළතුරු පූජා කැවලි පූජා තියලා සුන්දුන් අල්ලපුවාම එතන දැන් නිතර මේවා කරන හිඳ ඔටෝ වෙලා තියෙන්නේ ඔටෝ කාටක් පිට වෙනවා මම නැති වෙලා හරි ගිහිල්ලා වැඳලා දරුවෙකුට පහනින් තෙල් ටිකක් ගෑවත් ඒක නිකම් පිටයක් වෙනවා මම ඉන්නම අවශ්‍ය නැහැ දැන් ඒ කියන්නේ ඒ ආශිර්වාද ඒ ආශිර්වාදේ ඕන කෙනෙකුට තියෙනවා ඒ කියන්නේ මගේ තාත්තා යහන්ට වඩිනවා කොයි වෙලෙත් උදේ හවස මගේ තාත්තා මගේ යහන්ට වැඩලා මගේ අඩුපාඩු මට කියලා දෙනවා
එතකොට මං අතින් ඇත්තටම මේ කාලේ තුන අර කොරෝනා ප්‍රශ්නෙත් එක්ක ගොඩාක් අතපසු වුණා වැඩ. මොකද මට ජයසම බුදුරුවන් වැසায় වඳින්න බැරි වුණා. මුන් ඇසරම ගිහින් අම්මා දෙයුණ ආවන්න බැරි වුණා. මට යන්න බෑ. ඒක නවත්තලා ඒ හින්දා සෑහෙන කොටසකින් මට වැඩ කොටස් අතපසු වුණා. මං ඒකට ගොඩාක් කනගාටු වෙනවා. හැබැයි මම මුලක ඉඳන් ඒ කට්ටියගේ වැඩ කොටස් ටික ආයෙ නැවත කරගෙන යනවා. මම මහන්සිය බලන්නේ නැහැ. මොකද මට ඒ තරම් මේ දරුවන්ගේ ප්‍රතිචාර තියෙනවනේ පිටරට දරුවන්ගේ. ඒ කට්ටිය මොනවද කියන්නේ? මං ඒ හරහා ගිහිල්ලා ඒ දරුවෝ වෙනුවෙන් කැප වෙලා වැඩ කරලා දෙනවා. ඒකින්ද මේ කාත් කවුරුවත් නැතුව පිටරටක ගිහිල්ලා තනි වුණ දරුවන්ට මං අඳුන හරහා වැඩ කටයුතු කරලා දුන්නා පහුගිය දවස්වල. සාර්ථක ලෙස ඒක තිබුණා. ඒ අඳුනට අනිවාර්යයෙන්ම මට ඒක බල සම්මාන ගම පිහිටලා දීලා මගේ තාත්තා වැඩලා මට ඒ දේ හරියාකාර සත්‍ය කරලා දුන්න නිසා මට අනිවාර්යෙන් ටීවී එක පේනවා වගේ මගේ දරුවන්ගේ කටයුතු ටික පේනවා හරියාකාර කොහොමද වෙන්නේ කියලා. ඒක තමයි මගේ ඇත්ත කතාව. මම ඒක තමයි භාවිතා කරන්නේ. මට වෙන කොච්චර 100ක් අඳුන් ආවත් මට පේන්නේ නැහැ ඇත්තටම. අපි සුජාතා මෑණියන්ගේ යම් වෙනසකුත් දකින්නවා. මීට පෙර වැඩසටහන් වලදී ඔබත් දකින්න ඇති ඉතාම වර්ණවත් සැරසුණ සුජාතා මෑණියෝ දැන් අපි දකින්නේ සුදු ඇඳුමින් සැරසිලා. යම් විඩාවක් ඔබතුමියට තියෙනවද මේ යන්ත්‍ර මන්ත්‍ර මේ දේවල් එක්ක හැප්පිලා මේ ගුප්ත විද්‍යාවත් එක්ක හැප්පිලා යම් විදියකට වෙනත් සුවයක් දැනෙන තැනකට තල්ලු වෙමින් තියෙනවද කියලා මම ප්‍රශ්න කරොත් ඔබතුමිය මොකද කියන්නේ? දැන් මම මගේ උදේ හිතාගෙන ඉන්නවා මේ කරන සියලුම දේවල් අනිත්‍ය. මට එන ප්‍රශ්නත් එක්ක. ඒ කියන්නේ සමහර අවස්ථාවල ඉන්නවා දරුවෝ දාලා අම්මා ගිහිල්ලා තාත්තා අඬගෙන ඉන අවස්ථාව. සමහර අවස්ථා තියෙනවා දරුවෝ තනි කරලා අම්මයි තාත්තයි දෙපැත්තට ගිහිල්ලා. සමහර අවස්ථාවල මට දකින්න ලැබෙනවා හොඳ පෝසත් පවුල්වල අම්ම හොඳට උගන්වලා සේරම කරලා අම්මයි තාත්තයි දෙන්න අරන් ගිහිල්ලා මඩමකට දානවා. දරුවෝ සුවසැප විඳිනවා. එතකොට මට සසර කාල කිරලා තියෙන්නේ එකම දේ තමයි මං දහම පැත්තේ මෙයන්නම් කියලා. ඒ කියන්නේ මේ ප්‍රශ්න ටික දැකලා මේ මිනිස්සුන් ඉන්න අඳුර දැකලා එතනම ඔබතුමිට යම් කලකිරීමක් වෙනවා. කලකිරීමක් වෙලා තියෙන්නේ මගේ මම අඳුරකට මගේ ජීවිතේ දැන් මට වයස 51ක් වෙනවා. එතකොට මට ඉන්නේ පුතෙක් විතරයි. එතකොට මම මේ දකින්න දේවලුත් එක්ක මට මගේ දරුවා මට කොච්චර ආදරේ කරත් මට දරුවෝ සහෝදරංග දරුවෝ කොච්චර ආදරේ කරත් මගේ හිත යොමු වෙලා තියෙනවා මටත් කවර කලක හරි මේ දේ වෙයිද. එහෙම වෙන්න කලින් මං තැනකට යන්නේ කොහොඳයිද කියන එක තමයි මං කල්පනා කරන්නේ. ඒ කියන්නේ මේ බැඳීම් වලින් නිදහස් වෙන්න ඕන කියන තැන ඔබතුමී ඉන්නවා. ඕන්ට වඩා බැඳීමක් තියාගන්න ඕනේ නැහැ කියන තැන මං ඉන්නවා. ඒ කියන්නේ මට හිතිලා තියෙනවා මම අපේ මේ කුණු කයනේ. මේ කය අපි මහ පොළොවට අපි ඉපදුනේ තනියම යන්නේ තනියෙන් නා. මේ මහ පොළොව ඇස්සටත් අපි කවදා හරි දවසක යනවා. ඒ යන තැනට අපි මෙච්චර දේවල් කරන්නේ ඇයි? ඇයි මේ සමාජයට මෙහෙම වෙන්නේ කියලා මට කලකිරීමක් සිද්ධ වෙනවා. බුදුහාමුදුරුවෝ යම්තරක දේශනා කරනවා මේ අබෑටයක් තරම් හරි සතුටක් කියලා දෙයක් මේ තිබුණා නම් සියල්ල දුකක් කියලා දේශනා කරන්නේ නැහැ කියලා. මේ මායාව තේරුම් ගන්න. මේ අඳුරේ අපි අතපත ගාමින් ඉන්නේද මේ දේ අපිට වැටහෙන්නේ නැති නිසා. එතුමිය මේ කියන්නේ ඒකයි. එතුමිය මේ තරමට සංවේදී වෙන්නේ ඒකයි. මේ 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 දේවල් තියෙනවා, මේ විෂයන් තියෙනවා. මේ හැම දෙයක්ම අපි අවබෝධයෙන් දකිමු. එතන තමයි අපිට මේ යම් විදියකට මේ ප්‍රශ්න ලියා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. තව දෙයක් තමයි ඔබතුමිය මේ යහපත සමාජයට දෙමින් ඔබතුමිය මේ කාරණා කතා කරමින් මේ වැඩසටහන් මේ විදියට කරගෙන යනකොට අපිට අම්මයි කතා කරලා අහනවා දැන් වෙන වෙන නංගවලුත් ඔබතුමිය හඳුන්වන තැන් තියෙනවා. මෙතන යම් පටලැවිල්ලක් තියෙනවාදෝ කියලා මට හිතුණා. හින්දා ඔබතුමිය වෙනත් නම් වලින් පෙනී ඉන්නවද නැත්නම් මේ ගලාවේ සුජාතා මෑණියම විතරයිද? මගේ දරුවා මෙහෙමයි. මගේ තාත්තා මේ ශාස්ත්‍රය මට දීලා තියෙන්නේ කවුරුවත් කඩාගෙන වඩාගෙන කඩාගෙන මරාගෙන කණ්ඩ නෙවෙයි. යම් කිසි කෙනෙකුට පිහිටක් වෙලා ඒ දෙමව්පියන්ට පිණිස කර දෙයක් කරන්න කියලා. නමුත් මේ වෙනකොට මගේ මේ ගුප්ත විද්‍යාපත්‍ය ශාස්ත්‍රයේ මං අකුරක්වත් මගේ තාත්තගේ කිසිම කෙනෙකුට දීලා නැහැ. මීගලාවේ සුජාතා මෑණියෝ විතරයි. නමුත් මට ප්‍රශ්න ගැටළු එනවා මීගලාවේ පොඩි මෑණියෝ කියලා. නමුත් එහෙම කෙනෙක් මගේ දරු පරම්පරාවවත් නැහැ. ඒකට කවුරුත් රැවටෙන්න එපා. එහෙම මගේ ශාස්ත්‍රයේ මං කිසි කෙනෙකුට දීලා පොඩි මෑණියෝ ලොකු මෑණියෝ කියලා කවුරුවත් නැහැ. ඒකෙන් හින්දා එහෙම ව්‍යාජ වැඩ කරන කෙනෙකුට අහුවෙලා ඉන්නවනම් මම නෙමෙයි කියන එක මම ප්‍රකාශ කරනවා. මොකද මම නෙමෙයි. මම ඉන්නේ සුජාතා මෑණියෝ නමින් විතරයි මීගලාවේ. වෙනත් ගුප්ත විද්‍යා පිළිබඳින් පොඩි මෑණියෝ කියලා හරි ලොකු මෑණියෝ කියලා හරි එහෙම ඇති. නමුත් මම නෙමෙයි. මගේ ශාස්ත්‍රයේ එහෙම ව්‍යාජ උත්සාහයන් තියෙනවද මේක ඇතුලේ? ඔව්වට තියෙනවා. මොකද මගේ නම දීලා මේ මම මේ මීගලා මෑණියෝ කියපුවාම ප්‍රසිද්ධ මමනේ. මොකද මම මේ ඉදිරියේදී වටිනා සම්මාන සහතික ලබා ගත්තා. ඉතින් ඒක හින්දා දැන් ලොකු ප්‍රසිද්ධියකට පත් වෙලා තියෙනවා. මීගලා මෑණියෝ කියපුවාම කොතෙන්ද ගියත් මීගලා මෑණියෝ කෙනෙක් ගාවට ගිහිල්ලා එහෙම වස්න ගැටලු ඇති කරගන්න එපා. මොකද ඔබතුමිට ලැබුණ සම්මානය? ඔව් මම කීර්තිසි දිරියකාන්ත කියන ලොකු සම්මාන ටිකක් ගත්තා මේ පෙබරවාරි 7 වෙනිදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී. ඉතින් ඒක මට ගොඩක් සතුටුයි. මගේ පියාට තමයි. මොකද එයාගේ නමින්මනේ මම යන්නේ.
ඉතින් ඒක ඒ හින්දා මම මේ මිල රටක් මං ගැන දන්නවා. නමුත් ඉතින් මේක ව්‍යාජ විදිහට කරගෙන යන මිනිස්සු එක එක නම් දාලා මීගල යවේ කියලා කිව්වට කවුරුත් රැවටෙන්න එපා. මගේ ශාස්ත්‍රයේ මං අකුරක්වත් කිසි කෙනෙකුට දීලා නැහැ. මම ඇරෙකුට වෙන කෙනෙකුගේ නමකින් මගේ ශාස්ත්‍රය යන්නේත් නැහැ. ඒක ස්ථීරවම මුතුමේ කියනවා. ඒ ඔව්. ඒක කියන කවුරුත් රැවටෙන්න එපා ඉතින්. හොඳයි. මේ මේ දේවල් වලට මොනතරම්නම් මුලා කරන හා පිරිස් ඉන්නවද මේ මොනවාද කරමින් ඉන්නේ කියන කාරණය අපි හොඳින් වටහා ගන්නට ඕනේ. එතකොට අපි තව දෙයක් තමයි මේ ඔබතුමියකින් මම මේ ප්‍රශ්නේ නිවැරදිව අහන්න ඕන කියලා තියෙන්නේ. පෞගේ කාලේ ගොඩක් තැන් වලට මිනිස්සු හුදකලා වෙලානේ හිටියේ. මේ දේවල් කරගන්න යන්න බැලුව ගොම අතරමං වෙලා ඉන්න කාලේ අපි දැක්ක මේ ජ්‍යොතිර්වේදීන්ගේ ඉඳලා සියලුම දේවල් කරන අය සමහර ස්වාමීන් වහන්සේලාද යම් විදියකට බණ දේශනාව මේ අන්තර්ජාලය ඔස්සේ මේ සියල්ලක් කරමින් හිටියා. එතකොට මේ මේ ගුප්ත විද්‍යා විෂය කරන අයත් මේ ශාස්ත්‍ර කියන ක්‍රමවේදය මේ දුරකතන ඔස්සේ පටන් ගත්තා. ඔබතුමියත් ඒ කාර්යය ඒ විදිහට කරාද? එහෙම කරන්න පුළුවන්ද කියන දේ? දරුවෝ මෙහෙමයි සමහර අවස්ථාවල බැරිම දේ දුකෙන් ඉන්නම කෙනෙකුගේ පිටරට සාමාන්‍ය දේවල් මම බල්ලා දුන්නා. ඒත් බොහෝ දුරට මට කරන්න බෑ. ෆෝන් දුරකතන ඇමතුමකින් කාටවත් ශාස්ත්‍රයක් කියන්න බෑ. ඒක බොරු කතාවක්. මම විදේශගත දරුවන්ට බොහොම වෙලාවකට දුරකතනින් සම්බන්ධ කරගත්තේ වීඩියෝ කෝල් එකක් අරන්. අවශ්‍ය කාරණේ හිතේ තියාගෙන හඳුන බලා ගන්න. මට පෙවුනොත් විතරයි හැබැයි කියන්නේ. හැබැයි කොටසයි පෙවුනේ. ඒකත් ඒ තරම් සාර්ථක ප්‍රතිඵලයක් ගෙනත් දුන්නේ නැහැ. හැබැයි ඒ බලපු ටිකත් හරියට යාලට සත්‍ය තොරතුරු ලැබුණා. ඒ හරයි ඉතින් බුරු කරන්නේ නැහැ. පෙවුනොත් පෙවුනා නැත්තම් නෑ තමයි. එහෙම කියලා තමයි මම කරන්නේ. හැබැයි ඔබ මගේ දරුවන්ට පෙවුනොත් විතරයි මට කියන්න පුළුවන්. නැත්තම් මට කියන්න බෑ. මම මේ තරම් ඉෂිවරයක් නෙමෙයි. එහෙම සත්‍ය කාරණා ටිකක් ටිකක් කියුණා මිසක් ලොකු බරපතල දේවල් මට කියා ගන්න ශක්තියක් නැහැ. ඉතින් ඒ හරහා දුරකතන ඇමතුම් වලින් නම් ওই গুপ্ত විද්‍යාව භාවිත කරන්න එපා. ඒක කරන අගෞරවයක් ගොඩක්. ඒක වැරදිම ක්‍රමවේදය මුණ ගැහිලා ඒ දේ මුණ ගැහිලා බලන් දැන් ඊයේ ආවා මේ කොහෙද මේ පාන දුර ඉඳලා බයික් එකේ. ඉතින් උදේ පාන්දර 4ට කොහමරි 7 විතර වෙනකොට තමයි ආවේ. එහෙනම් මටත් දුරකතන ඇමතුම් ගියාට කියන්න තිබ්බ අවශ්‍ය කටයුතු. මම එහෙම කරන්නේ අවශ්‍ය කෙනාට අවශ්‍යම කාරණයක් තියෙනවා නම් ළඟදී. ඒක බොරුවක් නෙවෙයිනේ. මම තැනක රැඳිලා මං අහවල් තැන ඉන්නේ කියලා මං දුරකතනේ සාත්‍රයක් කියලා මිනිහෙක් මුලා කරනවට වඩා හොඳයි මගේ ස්ථානෙට ඇවිල්ලා ඒකේ නර අවශ්‍ය දේ හරියට පෙනිලා අවශ්‍ය දේ කරගන්නව නම් කටයුතු තමයි මගේ හිතට සතුට. නැත්නම් මං එහෙම කැමති නෑ. එහෙම කිසි කෙනෙක් එන්නත් එපා. එතුමියගේ ඇත්ත හැඟීම කියන එක අපි පිළිගන්නවා. මෙවැනි මාධ්‍ය ඔස්සේ මේ පණිවිඩය අරන් එන කොටද එතුමිය සියයට ඒ කියන්නේ මේ 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 කාර්යයේදී මොනතරම් දුරට අකමැතිද මේ මේ සමාජයට යහපතක් කිරීමේ අරමුණින් යම් කිසි විදියකට එතුමියට කරන ආරාධනයක් එක්කයි මේ එතුමිය මේ සාකච්ඡාවේද වාඩි වෙන්නේ. හරි දේ හරි විදියට දකින්න හරි තන අපි හරි දේ හරි කියනවා මේ දේවල් අවබෝධයෙන් දකින්න කියන එක තමයි නිරන්තරයෙන් මතක් කරන්නේ. අවසාන වශයෙන් ඔබතුමීට මොකද්ද කියන්න තියෙන්නේ? හැමදාම අම්ම කෙනෙක් විදියට පණිවිඩයක් දෙනවනේ සමාජයට. අද මොකද කියන්නේ? අද අදත් කියන්නේ ඉතින් මගේ මේ දැන් අපේ මේ රට තුල පවතින මේ කොරෝනා ප්‍රශ්නේ නිසා රටේ ඉන්න මහ ජනතාවට ලොකු පණිවිඩයක් තමයි තමන්ගේ පවුල රැක ගන්න තමන්ගේ අම්මා තාත්තා එක්ක සතුටින් ඉන්න අම්මලා තාත්තලාට ගරු කරන්න දෙමව්පියන්ට සලකන්න දෙමව්පිය මඩන් වලට දාන්න එපා දෙමව්පිය පාරේ තනි කරන්න එපා දෙමව්පිය නාමේ නැති වෙලා තියෙනවා කියන්නේ තමුන් ගාව ජීවිතුන් අතර නැත්තම් පිනක් දහමක් කරන්න නිතරම බුදු දහමේ යෙදෙන්න අරුතරමේ වෙලාවක් නැත්තම් වැඩ කරන ගමන් ඉසිවිසෝ ගාතාව හරි කියන්න තමන්ගේ මනස බුද්ධිය කය මේවා හරියට හදාගන්න. එහෙම නොවුනොත් අපේ සමාජයට කලින් ගෙදරින් පටන් ගන්න. ගෙදරින් පටන් අරගෙන මේ තියෙන දූෂණ දේවල් නැති කරගන්න තමන්ගේ ගහේ ගෙඩියේ කඩාගෙන කන්න පුරුදු වෙන්න තමන් උනතට ටිකක් උණු කරලා බොන්න තවත් කෙනෙකුට අතදික් කරන්න නැති වෙන්න ජීවත් වෙන්න උත්සාහ කරන්න තමන්ගේ දරුපවුල රැක ගන්න තමන්ගේ ස්වාමියාට ගරු කරන්න අන්න ඒ පණිවිඩය තමයි මම දෙන්නේ. මොකද අපේ රටේ ඉන්න ජනාධිපතිවරුටත් ඇමතිවරුන්ටත් අපි බැනලා වැඩක් නැහැ. අපේ දේ අපි රැකගෙන අපේ දේෙන් අපි ඵල ප්‍රයෝජනය අරන් නිරෝගී සම්පන්න ජීවිතයක් ගත කරන්න කියන කතාව තමයි කියන්නේ. මොනතරම් වටිනවද මේ උපදේශය? අපි කවුරු හෝ වේවා කෙනෙක් ඇවිල්ලා අපිව නිදහස් කරගන්නකම් හරි එහෙම නැත්නම් මේ පාලනාධිකාරියට බැන බැන රටේ පාලකයන්ට බැන බැන රට අගාධයට ගෙනියනවා කියමින් මේ විවිධ නාටක බලමින් රූපවාහිනී ඇතුලේ තියෙනා වූද මේ සියලු මාධ්‍ය ඇතුලේ තියෙන මේ නාටක බලමින් අපි කොහෙද මේ අතරමං වෙලා ඉන්නේ? එහෙම නැතුව අපි නැවත මේ පොළොවට බැහැලා අපිට පුළුවන් නම් මේ ගෙදර තියෙන වටපිටාව නිවැරදිව හදාගෙන එහෙම තැනකදී අපිට පුළුවන් මේ අපේ ගම ලස්සන කරගන්න. එහෙම ගම් ගොඩක් වුණාට පස්සේ අපේ රට ලස්සන තැනකට එනවා. මේ පණිවිඩය අපි ලෝකෙට අරන් යමු කියන කාරණාවත් එක්ක අපි සූදානම් මේ සමුගෙන යන්නට. ඔබතුමියට බොහොම ස්තුතියි. ඔබතුමිය අපිට ගෞරවයක්. හදවතින් මේ දේවල් කතා කරනවා කියන එක අපි දන්න හින්දා තමයි අපි බය නැතුව ඇවිල්ලා කතා කරන්නේ. එහෙමනම් ඔබතුමියට බොහොමත්ම ස්තුතියි. ආයුබෝවන්.
ඔබට තියාපත් අනාගතයක් හෙට දවසක් නිරෝගිමත් හෙට දවසක් උදා වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සමු ගන්නවා ආයිබෝවා.